හරි අද ප්ලෑන් එක ඕසක සිටියක වටේමර පොඩි රවුමක් දාලා එන එක. ඉතින් අපි මෙතනින් පටන් ගමු. මෙතනින් පටන් අරගෙන ආයෙ මෙතනින්ම ඉවර කරමු. ඉතින් ඕසක සිටිය ගැන කිව්වොත් එහෙම ඕසක සිටියක ප්‍රධාන වශයෙන් කොටස් හතරක් විතර තියෙනවා. ඉතින් ඕගොල්ලෝට මම අර කලින් වීඩියෝ එකක් කරා මතකද දන්නේ මේ සකුර බලන්න ගිය වීඩියෝ එකක් තිබුණේ. ඒ වීඩියෝ එකේදී මම කතා කරා මේ ඕසක මැදින් යන ගඟක් තියෙනවා කියලා. ඕසක සිටියක මැදින් යන යොදුගාවා කියලා. ඉතින් යොදුගාවේක පටන් ගන්න තැන මම පෙන්නවා එතන මේ මොකද සකුර බලන්න කියපු වීඩියෝ එකේදී. ඊට පස්සේ දැන් මේ සිටියක ඕසක සිටියක තියෙනවානේ. ඉතින් මේ ඕසක සිටියක මෙන්න මේ ගඟවලුනේ පොඩි පොඩි කැනල්ස් වලිනුයි එහාට මෙහාට වෙන් වෙලා තමයි තියෙන්නේ. ඒ කියන්නේ මේ කොටස් මේ කැඩිලා තියෙන්නේ, සිටියක කැඩිලා තියෙන්නේ කොටස් වලින්. ඉතින් අර කතා කරපු යොදුගාවා රිවර් එක තමයි මේ තියෙන්නේ. ඉතින් සිටියකේ උඩයි පහළයි කොටස වෙන් කරන්නේ මේ යොදුගාවා රිවර් එකෙන්. මේක ටිකක් පළල ලොකු ගඟක්. ඒගොල්ලන්ට පේනවා ඇති සෑහෙන්න පළලයි. ඉතින් මේ 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 මේක මේ ගඟ හරහා පාලම් දාලා තමයි මේ උඩ කොටසයි යට කොටසයි එකතු කරන්නේ. මේක මෙන්න මෙතන මාර සීන් එකක් තියෙන්නේ. මේ දැන් සාමාන්‍යයෙන් අපි වමට හරවන්න නම් අපි යන්නේ වම් පැතලේ ඉන්නේ කියන්නේ. වම් පැත්තේ ලේන් එකේ ගිහිල්ලා තමයි අපි වමට හරවන්නේ. හැබැයි මෙතනදී වම් පැත්තෙන් ආවොත් එහෙම දකුණට තමයි යන්න වෙන්නේ. ඒ කියන්නේ මේ වම් පැත්තෙන් ඇවිල්ලා ඒක යන්නේ දකුණු පැත්තට. ඔය මේ මෙහෙම උඩින් ගිහිල්ලා මේ පැත්තේ දකුණට යන්නේ. එතකොට මේ ලේන්ස් දෙකම වම් පැත්තට හරවන්න තියෙන්නේ. ඉතින් කවුරු හරි මේ දැන් මේ පැත්තට ආවොත් එහෙම අනිවාර්යෙන් දැන් මේ ලේන් එකේදී වම් පැත්තට හරවලා යන්න බෑ. ඒතර වමට හරවලා ගිහිල්ලා ඒ කියන්නේ මේ දකුණට යන්න හිතාගෙන ආපු කෙනෙක් මේ මේක આવොත් එහෙම වමට හරවලා ගිහිල්ලා එහා පැත්තේ ඉරි තිනව තව මේ කිලෝමීටර් මීටර් 550කින් විතර ජන්ක්ෂන් එකක්. ඒකෙන් හරවගෙන ආයෙන්න ඕනේ. එහෙම නැත්නම් වමට හරවන්න කියලා හිතාගෙන ආපෙ කෙනෙක් ඉන්නවා නම් පිටිපස්සේදී එයා දකුණට ගිහලා දකුණ දිහර පැත්ත ගිහිල්ලා ඉවරලා ඒ කිලෝමීටරක් විතර ගිහිල්ලා ඉවරලා ආයෙ ජන්ක්ෂන් එකකින් හරවගෙන ඉන්න ඕනේ. මාර නීති තමයි තියෙන්නේ. අර එනකොට මාරු කරන්නත් බෑ ලේන් එක. ඔයගොල්ලෝ දැක්කද මේ කහපාට ලයින් එක තියෙන එක? කහපාට ලයින් එක ක්‍රොස් කරන්න බෑනේ මේ. ඒක හින්දා ලේන් එක මාරු කරන්නත් බෑ. ඉතින් අන්තිමට මේ තව ගමන දුර වැඩි වෙන එක විතරයි වෙන්නේ. ගොඩක් කට්ටිය ඒකයි මේ ජපනිස් කට්ටිය උනත් මේ හැමෝම වගේ නැවිගේෂන් එක දාගෙන යන්නේ. මේ ඒකේ හැබැයි දැන් සාමාන්‍ය නැවිගේෂන් වල පෙන්නනවා මේ කොයි ලේන් එකේ ගියොත් කොයි පැත්තට හරවන්න පුළුවන් කියලා. ඉතින් ගොඩාක් කට්ටිය මේ දැනන පැති වලට උනත් මේ නැවිගේෂන් එක දාගෙනම තමයි යන්නේ. මේ මොකද්ද කියලා නම් මම ඇත්තටම දන්නේ නැහැ. මම පොඩ හොයලා බලලා වීඩියෝ එක එඩිට් කරන වෙලාවට දාන්න මොකද්ද කියලා. යුනිවර්සිටි එකක කෑල්ලක් වගේ නිකන් පේන්නේ. මං ඉස්සෙල්ලා කිය කේ හිටියේ මේ ඕසකවල දැන් අර කොටස් වලට නිකන් කැඩෙනවා කියලානේ ටවුන් එක ගඟවල් වලිනුයි පොඩි කැනල්ස් වලිනුයි. ඉතින් ප්‍රධාන වශයෙන් ගත්තම තියෙන්නේ මේ කොටස් හතරක් විතර. එතකොට එහෙන් එකක් තමයි එකක් තමයි ෂින් ඕසක කියලා කියන්නේ. ෂින් කියලා කියන්නේ මේ අලුත් කියන අදහස තමයි ෂින් කියලා කියන්නේ. එතකොට ෂින් ඕසක කියලා කියන්නේ අලුත් ඕසක කියන වගේ අදහසක් තමයි දෙන්නේ. ඒ ෂින් ඕසක කියලා කියන්නේ තව එක හේතුවක් තමයි ෂින් කන්සෙන් එක යන්නේ මේ ෂින් ඕසක හරහා. ඉතින් දැන් අපි යන්නේ ෂින් ඕසක කියන පැත්තට. ඊළඟට තියෙනවා සිටි සෙන්ටර් එක. ඕසක සිටි සෙන්ටර් එක. ඒකට කියනවා උමේදා කියලා. ඊළඟට ඩවුන් ටවුන් කියලා තියෙනවා. නම්බා ෂින්සැබසි කියලා ඩවුන් ටවුන් පැත්ත තියෙනවා. ඊළඟට බේ ඒරියා එක තියෙනවා. ඉතින් මේවා තමයි ප්‍රධාන කොටස්. ඒතර යොදුගාවා රිවර් එකෙන් උඩින් තමයි මේ ෂින් ඕසක කියන කොටස තියෙන්නේ. එතකොට දැන් අපි යන්නේ ෂින් ඕසක වලට. අපි ෂින් ඕසක වලට ගිහිල්ලා ඊට පස්සේ ආය යොදුගාවා ක්‍රොස් කරලා උමේද පැත්තට යන්න. ෂින් කන්සෙන් එක මේ වගේ අලුතෙන් තියෙන, ඒ කියන්නේ අලුත් ස්ටේෂන් වලින් යනවා නම්, ඒ කියන්නේ ඒ සිටිස් වල ප්‍රධාන ස්ටේෂන් එකට අමතරව අලුත් ස්ටේෂන් එකකින් යනවා නම් ෂින්කන්සෙන් එක, ඒකට ෂින් කියන කෑල්ල සාමාන්‍යයෙන් පාවිච්චි කරලා දිනවා. මේ වගේම ස්ටේෂන් එකක් තියෙනවා කෝබේ වල. කෝබේ වල තින්නේ ෂින්කන්සෙන් එක යන්නේ ෂින් කෝබේ කියන එකේ. දැන් ඕසක වල තියෙනවා මේ ලොකු ස්ටේෂන් එකක් තියෙනවා සිටි එක උමේද වල. ඒකට කියන්නේ ඕසක ස්ටේෂන් කියලා.
ඒ වුණාට දැන් මේ සින් ඕසක ස්ටේෂන් එක හදලා තින්නේ සින් කන්සෙන් එක මාරුවෙන්ඩයි ඒ ඒ සින් කන්සෙන් එක යන නිසා ඒකටත් වෙන ට්‍රේන්ස් ට්‍රේන් ලයින්ස් එකතු කරලා තිනවා ස්කෝරේ ළමයි යනවා මේ හැපැත්තෙන් ඇවිල්ලා උඩින් ගිහිල්ලා පාර මාරුවේ මට සිග්නල් මේ ඕෆ් කරන්න අමතක වෙනවා. ඒකනම් පුදුම ලෙඩක් තියෙන්නේ මේ ප්‍රැක්ටිස් වෙලා ඒත් මේ සෑහෙන අමතක වෙනවා මේ ඕෆ් කරන්න. ඉතින් ෂින්කන්සෙන් එක ගැන කතා කරගෙන හිටියේ ෂින්කන්සෙන් එකේදී මේ තියෙන දැන් ෂින්කන්සෙන් එක ඕසකා ස්ටේෂන් එකට ගේන්න ගියා නම් එහෙම මේගොල්ලන්ට සෑහෙන වීදමක් වැඩි වෙනවා. මොකද මේ යොදගවා රිවර් එක ක්‍රොස් කරන්න එපයි. ඒ යොදගවා රිවර් එක ක්‍රොස් කරනවා කියන එක මේ සෑහෙන ලොකු වීදමක් යන වැඩක්. ඒක නිසා තමයි බොහෝ දුරට මේ ෂින්කන්සෙන් එක මේ මෙෂින් ඔසක කියන ස්ටේෂන් එක හරහා යන්නේ. ඉතින් එතකොට මේ නගෝය පැත්තේ ඉඳලා එන ට්‍රේන් එක රිවර් එක ක්‍රොස් කරන්න නැතුව ඒ එහෙමම යන්න පුළුවන් කෝබි පැත්තට. දැන් අපි ඉන්නේ මේ සින්නෝසකවල තමයි ඉන්නේ. සින්නෝසක පැත්තේ ඉන්නේ. මාර විදියට ඉන්දියන් කට්ටිය කඩ තින්න. ඉන්දියන් කිව්වට මේක කරන්නේ ගොඩක් කට්ටිය මේ ඉන්දියන් කට්ටියම නෙමෙයි. නේපාල් වගේ කට්ටිය තමයි කරන්නේ. ඒ වුණාට මාරු විදිහට රෙස්ටුරන්ට්ස් තියෙන්නේ ඉන්දෝ කරේ. මේ තියෙන්නේ ෂින්නෝසක ස්ටේෂන් එක. ෂින්නෝසක ස්ටේෂන් එක කිව්වට මේ ෂින්නෝසක ස්ටේෂන් එකේ අනිත් පැත්ත පිටිපස්ස පැත්ත. එතකොට මේකට මම කිව්වනේ අර වෙන ට්‍රේන් ලයින්ස් උත් එනවා කියලා. මෙන්න මේක ඇවිල්ලා ඒ හරියක්. ඒ වුණාට මේ ෂින්කන්සෙන් එක යන්නේ මේ උඩ පැත්තෙන් තමයි. ෂින්කන්සෙන් එක මේ හරහට යන්නේ. මේ සම්පූර්ණයෙන් මේ පැත්තෙන් ගිහිල්ලා කෙලින්ම හරහට තමයි ෂින්කන්සෙන් එක යන්නේ. ඉතින් අර සාමාන්‍යයෙන් අර ඉස්සරහ තියෙන්නේ සාමාන්‍ය නෝමල් ට්‍රේන්ස් JR කියලා කියන්නේ අපි ජපන් රේල්වේගේ ඒ ට්‍රේන් ලයින්ස් තමයි අර ඉස්සරහින් උගලන්ට පේන්නේ. පේනවත් දන්නේ ඇත්තරම මේ විවෑංගල් එක වැඩි නිසා පේනවනම් ඒ පේන්නේ ඒව තමයි. සින්නෝසක මේ ගේට්ස් තියෙන සාමාන්‍යයෙන් ෂින්කන්සෙන් එකේ ගේට්ස් තියෙන්නේ පාරෙන් එහා පැත්තේ. උඩ පැත්තේ තමයි තියෙන්නේ. ඉතින් අපි ඒ පැත්තට යන්නේ නැහැ. ඔගොල්ලන්ට නිකන් ෂින්නෝසක පෙන්වන්න විතරයි මේ එක්කරගෙන ආවේ. මං අර කලින් කිව්වනේ මේ යොදුගවා එකට මේ යොදුගවා ක්‍රොස් කරන්න සෑහෙන ලොකු වියදමක් යනවා කියලා. ඉතින් මේ මං වැඩ කරන්නේ මගේ ජොබ් එක ඇවිල්ලා මේ IT ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් සයිඩ් එකේ ජොබ් එකක් මං කරන්නේ. එතකොට මේ ඔය ෆයිබර් කේබල්ස් එහෙම රන් කරන ඒවා ඒවගෙන අපිට පොඩ්ඩක් ඒ ගැන මොකක්ද ඒකට කියන්නේ ඉන්ෆර්මේෂන් අපිට හම්බෙනවා. ඉතින් යොදගවා රිවර් එක ක්‍රොස් කරන්න විතරක් සාමාන්‍යයෙන් වෙන සාමාන්‍ය ලෑන්ඩ් එකේ ෆයිබර් රන් කරනවට වඩා සෑහෙන ලොකු වීදමක් යනවා මේ යොදගවා ක්‍රොස් කරන්න විතරක්. මේ හැරේ දෙනවා එයාපෝට් එකකුත් මේ ටිකක් තව එහා පැත්තෙන්. ඉතින් ඕගලන්ට මේ ප්ලේන් එකක් ගියා උඩින් ඕසකා එයාපෝට් එක. ඕසක එයාපෝට් එක කියන්නේ මේ කන්සා එයාපෝට් එක නෙමෙයි, ඕසක සිටි එයාපෝට් එක. ඕසක සිටි එකට තියෙනවා වෙනම එයාපෝට් එකක් ඉතමි කියලා. ඒ එයාපෝට් එක පොඩි වැඩි නිසා තමයි මේ කන්සා එයාපෝට් එක හදලා තියෙන්නේ. අර පුරවලා හදලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම සම්පූර්ණ කන්දක් කපලා පස්ටික ගෙනිහලා තමයි ඒක පුරවලා හදලා තියෙන්නේ. ඒක හැබැයි ගිලා බහිනවා ඒත් අවුරුද්දෙන් අවුරුද්දට ජග්ග ගහ උස උස තමයි තියෙන්නේ.
ප්‍රියස් එක අලුත් ප්‍රියස් එක මං කලින් ප්‍රියස් එකට වඩා මේකට ආසයි. මේක මාර ලස්සනයි. මේ කලින් කිව්වේ අර මේ මොකද මං වර්ෂන් නම් දන්නේ නැහැ. සාමාන්‍යයෙන් 2020 2020 2018 2019 2020 ඔය අවුරුදු වල ආවේ අර නිකන් අර මල වගේ ලයිට් එකක් තියෙන එක පිටිපස්සේ නිකන් එළියට පැනලා වගේ තියෙන ලයිට් එක. අන්න ඒකට වඩා මේක ලස්සනයි, මාර ලස්සනයි. මේ තියෙන්නේ මෙහා පැත්තෙන් තියෙන ෂින්නෝසකා ස්ටේෂන් එක. ඒතර ෂින්නෝසකා ස්ටේෂන් එකේ ඉඳලා තමයි මේ මේ ෂින්නෝසකා ස්ටේෂන් එකේ අනිත් පැත්ත මොකුණට අනිත් මෙහා පැත්ත පෙන්වන්නේ. මේ ඇවිල්ලා මේ ෂින්නෝසකා ස්ටේෂන් එකේ ඉස්සරහා පැත්ත. ඉතින් ඒ ඉස්සරහා පැත්ත ඉඳලා මේ යන්නේ අපි උමේද පැත්තට. ඒ කියන්නේ සිටි සෙන්ටර් එක පැත්තට. මේ සිටි සෙන්ටර් එක පැත්තට යනකොට මෙන්න මේ එක මේ උඩින් යන්නේ මෙහා පැත්තෙන් තියෙන රේල්වේ ට්‍රේන් ලයින් එක. මෙහා පැත්තෙන් තියෙන පාර, මේ උඩින් යන්නේ සාමාන්‍ය නෝමල් රෝඩ් එක. එතකොට අර ඩවුන් ටවුන් එකයි සිටි සෙන්ටර් එකයි කනෙක් කරන මේන් රෝඩ් එකට කියනවා මිදෝ සුජි කියලා. අර මම කලින් වීඩියෝ එකකදී මං ඒ පාරේ ගියා. එතකොට මං ඒක කිව්වා මේ රෝඩ් එකේ නම එහෙම. ඒ මිදෝසුජි රෝඩ් එක තමයි මේ ඩවුන් ටවුනුයි සිටි සෙන්ටර් එකයි කනෙක් කරන්නේ. ඉතින් ඒකම එක්ස්ටෙන්ඩ් කරලා තියෙනවා මේ ෂින්නෝසක කනෙක්ට් වෙන්න. දැන් නම් ෂින්නෝසක පහ කරලා උඩට යනවා. එතකොට ඒ ටිකට කියනවා ෂින්මිදෝසුජි කියලා. ෂින්මිදෝ කියලා තමයි ගොඩක් කට්ටිය කියන්නේ, ජපනිස් කට්ටිය එහෙම කියන්නේ. ඉතින් ඒ පාර තමයි මේ උඩින් යන්නේ. එහා පැත්තෙන් යන්නේ ට්‍රේන් ලයින් එකක්, සබ්වේ ට්‍රේන් ලයින් එකක්. සබ්වේ කියවට ඒක පොළොව යටින් යන්නේ උමේද වලින් පස්සේ. ඒ කියන්නේ ඒක උමේද ඉඳලා පහළට යන්නේ ඕසකවල යටස පැත්තට. ඒ යන ලයින් එක සබ්වේ වෙන්නේ උමේද ඉඳලා සිටි සෙන්ටර් එක ඉඳලා තමයි ය පහළට යන්නේ. එතනින් උඩ පැත්තට එනකොට ඒක පොළොව උඩින් යන්නේ. ඉතින් ඒකේ නම මිදෝසුජි. ඒ ඔය යන්නේ උඩින්. ඒ මිදෝසුජි එක තමයි ඔය යන්නේ රතුපාට ලයින් එක. මේ ට්‍රේන් ලයින් මතක තියාගන්නේ පාටවලින් මතක තියාගන්න එක ලේසි. මේ තියෙන්නේ ස්ටේෂන් එක. දැන් මෙතන ස්ටේෂන් එක ඔය ට්‍රේන් එක නවත්තන නිසිනකජිමා මිනමිගත ස්ටේෂන් එක. ඒකේ නම මෙතන තව ඉස්සරහින් දා පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ හරි තියෙනවා මේ ඒක ඉතසල කියලා නෝක. දැන් ඕසකවල වුණත් මේ ට්‍රේන් ලයින්ස් තියෙනවා. ඒ කියන්නේ JR කියලා කියන්නේ ජපාන් රේල්වේ එකේ. ඒ කියන්නේ ජපානයේ ගවර්න්මන්ට් එකට ඉස්සෙල්ලා තිබිලා පස්සේ ප්‍රයිවටයිස් කරලා තියෙන්නේ. එතකොට මේ ඒක JR එකේ JR East JR West කියලා කොටස් දෙකක් තියෙනවා. ඒ කියන්නේ ටෝකියෝ පැත්තයි ඊට පස්සේ මේ ඕසක පැත්තයි වෙන් වෙන්න. එතකොට මේ JR West එකට වෙනම ට්‍රේන් ලයින්ස් තියෙනවා. ඒ කියන්නේ වෙනම ට්‍රැක්ස් තියෙනවා. ඒගොල්ලන්ගේ යන්නේ ඒගොල්ලන්ගේ ට්‍රැක්ස් වල. ඊට පස්සේ තව ප්‍රයිවට් කම්පැනිස් තියෙනවා. හන්කියු, හන්සින් කියන්නේ අන්න ඒ වගේ කම්පැනිස්. ඊට පස්සේ නංකයි කියලා තියෙනවා. මේ වගේ වෙන වෙනම ට්‍රේන් කම්පැනිස් තියෙනවා. එතකොට ඒ යන ඒගොල්ලන්ට වෙන වෙනම ට්‍රේන් ලයින්ස් තියෙනවා, ට්‍රැක්ස් තියෙනවා. ඉතින් ඒ වගේ ස්ටේෂන් එකක් තියෙනවා මේ ඉස්සරහින් හන්කියු එකේ. ඒක මේ ඉස්සරම හදව එකක්නේ. ඒක සාමාන්‍ය මේ පොළොව මට්ටමේ කියන්නේ පොළොවෙන් තමයි යන්නේ. කියන්නේ දැන් ගොඩක් නම් අර්බන් සිටිස් වල මොකද කරලා තියෙන්නේ මේ උඩින් උස්සලානේ තියෙන්නේ. කියන්නේ කනූඩන යන්නේ ට්‍රේන්ස්. කරදරයක් නොවෙන්න මේක ඉස්සරම හදව එකක් නිසා මේක යන්නේ. දැන් මේ සාමාන්‍ය පාරේ තමයි යන්නේ. පාර කියන්නේ මේ සාමාන්‍ය නෝර්මල් උස්සන්න කනූඩ උස්සන්න නැතුව මේ තමයි යන්නේ. ඉතින් ඒක ට්‍රේන්ස් යන සැරේට මෙතන මේ රේල් ක්‍රොසින් එකක් තියෙනවා. ඉතින් පුදුම කරදරයක් තියෙන්නේ. මේ හරියින් පාර මාරු වෙන්න ගියම සෑහෙන්න කරදරයි. ඉතින් ඒක මිස් කරගන්න ගොඩක් කට්ටිය කරන්නේ මොකද, මෙහිම එහා පැත්තෙන් ගිහිල්ලා මේ මැෂින් මිදෝ එකට දාලා උඩින්ම යනවා එකපාරම. ඒක සමහරලාවට මේ වගේ වෙලා කනවට වඩා ලේසි. මේ තියෙන්නේ මේ ස්ටේෂන් එකට යන්න එන කට්ටියගේ බයිසිකල් පාක් එකක්. ඉතින් මේ වගේ වෙන වෙනම ගෙවන්න, ඒ කියන්නේ මාසිකව ගෙවල යන්නේවත් තියෙනවා. එහෙම නැත්නම් ඇවිල්ලා එකපාරම මේ නතර කරලා දවසේ එදිනෙදා සල්ලි ගෙවන්න තියෙනවට තියෙනවත් තියෙනවා. මේක නම් ඇත්තම මේ
මාසිකව ගෙවන්න තියෙන එකක්. ඒ කියන්නේ මේ මන්ත්‍රි පේමන්ට් එකක් දීලා යන්න පුළුවන්. අර එහා පැත්තෙන් උඩින් ට්‍රේන් එක නොපේනවත් දැන්. මිනිස්සු ඉතින් උදේ පාන්දර මේ ගෙවල් වල ඉඳලා අපාර්ට්මන්ට් වල ඉඳලා බයිසිකලේ ඇවිල්ලා බයිසිකලේ මේ වගේ මේ පාක් එකකට දාලා ට්‍රේන් එකේ වැඩට යනවා. වැඩට විතරක් නෙවෙයි ඉතින් යන ඕන දිහාක යනවා. ආයි මේ පැත්තට ට්‍රේන් එකක් යනවා. රයිට්. දැන් අපි යන්නේ අර ෂින්මිදෝ කියන පාරට දාන්න තමයි යන්නේ. ඉතින් මේකෙන් අපි යනවා උමේදා, එහෙම නැත්නම් ඕසාකා සිටි සෙන්ටර් එකට. පියම් බෙල්ල කරකවල මරිදනු. අර ඈතින් පේනව නේද? ඒ පේන්නේ මේ ඕසකා ට්වින් බිල්ඩින් එක, උමේදා ස්කයි බිල්ඩින් එක කියලා ප්‍රසිද්ධයි එක. ඒක තමයි මේ ලෝකයේ උඩින්ම තියෙන එස්කලේටර් එක තියෙන්නේ. ලෝකයේ උසින්ම තියෙන එස්කලේටර් එක තියෙන්නේ මේ අන්න ඒ බිල්ඩින් එක. ඕගලන්ට පේනවද දන්නේ එතන උඩම තමයි මේ එස්කලේටර් එක තියෙන්නේ. ඒක මේ මම දන්න විදිහට නම් හදනකොට හදලා තියෙන්නේ. මේ යන්නේ අර මිදෝසජි ට්‍රේන් එක. ඒක හදනකොට නම් හදලා තියෙන්නේ බිල්ඩින් දෙකක් විදියටලු. ඊට පස්සේ මේ කොහොම හරි බිල්ඩින් දෙකක් විදියට තිබිච්ච එක මේ පස්සේ තමයි බිල්ඩින් දෙකක් විදියට තිබිච්ච එක පස්සේ තමයි එකතු කරා කියලා මේ උඩින් එකතු කරලා තිනවා කියලා මේ කියන්නේ. මේ ඉතින් උමේදා මේ සිටි එක මේ ඔක්කොම ඉතින් තඩි පතරංග බිල්ඩින් විතරයි ඉතින් තියෙන්නේ. අපි මෙහෙම යන්න පුළුවන් මේ ඩවුන් ටවුන් එනකම්ම. ඒ වුණාට අපි මෙතනින් බැහැලා සිටි එක බලලා ඊට පස්සේ ඩවුන් ටවුන් පැත්තට යමු. මම ජපානයට ආපු මුල්ම පළවෙනිම අවුරුද්දේ මුල්ම කාලේ මම හිටියේ මෙන්න මේ හැරි අපාර්ට්මන්ට් එකේ හිටියේ. එතකොට මේ මං ඉස්සෙල්ලාම සකුර බැලුවේ මෙන්න මේ පාක් එකේ. දැන් නම් මොකද්ද පාක් එක වහලා මොකද්ද එකක් හදනවා. එතකොට මං ආපු ඔෆිස් එක, ඒ කියන්නේ මං කලින්ම වැඩ කරන්න ආපු ඔෆිස් එක තියෙන්නේ මේ හැරිම තමයි. ඒක නම් පෙන්වන්න බෑ. මේ ඒ වුණාට මේ හැරි තමයි ඒ ඔෆිස් එක තිබුණේ. මේ හැරිට කියන්නේ නකට්සු කියලා. ඒ මොකක්ද ඒ කේස් එක? ප්‍රියස් එක පාර හරහා දැම්ම මේ අර ලොරියට ලයිට් එක තියෙද්දි. ජපානේ වාහන ඇක්සිඩෙන්ට් වෙනවා නම් ඉතින් සෑහෙන්න අඩුයි. මිනිස්සු නීති පිළිපදිනවා. ඒ වුණාට ඉන්නවා ඉතින් එහෙම මෙහෙම දාන කට්ටිය. ඔය ටැක්සි එහෙම විශේෂයෙන් ටැක්සි මේ ඔහොම දැන් අත දාලන්කොට නවත්තනවනේ. එක පාරම නවත්තනවා අයින් කරලා. ඉතින් අර ලේන් දෙකක් එහෙම තියෙන වෙලාවක නම් ඉතින් කෙල වෙනවා. මෙන්න මෙතනත් ඒ වගේ පොඩ මෙතනත් එහෙමයි. මෙතනත් මේ ලේන් දෙක මෙහා පැත්තේ යන්නේ අර දකුණු පැත්තේ. මේ ලේන් එක විතරයි කෙලින් යන්නේ මේ වමට හරවන්න තියෙන්නේ. එතකොට මේ දැන් ওই වමට හරවන්න බලාගෙන ඉන්න කට්ටිය මේ වමට හරවනකන් ඉන්නකොට මේ පෙඩෙස්ට්‍රියන්ස්ලා આવොත් එහෙම මේ ඒගොල්ලෝ යනකන් හිටියොත් එහෙම වැඩේ කෙල වෙනවා. ඇයි මේ පෙඩෙස්ට්‍රියන්ස් යනකන් හිටියම ආයේ ලයිට් එක රතු වෙනවා. මේ තියෙන්නේ ඕසකා සිටි බස් එක. සිටි බස් වල වෙනස තියෙන්නේ මේ ඕසකා ඒවා ඩයමීටර් එකක් ඇතුළේ තමයි දුවන්නේ. දැන් ඕසකා ස්ටේෂන් එකෙන් පටන් අරගෙන ඊට පස්සේ ඕසකා ස්ටේෂන් එක ඉඳලා වෙනකොට හරි එහෙම නැත්නම් ඒ ඕසකා ශී කියන ඕසකා සිටි ඩයමීටර් එක ඇතුළේ තමයි මේ බස් දුවන්නේ. ඒ බස් වල විශේෂත්වය තමයි කොහේ ඉඳලා කොහෙට ගියත්
බස් එකේ ගාන එකයි. ඒකෙන් දැන් මේ මෙතන හෝල්ට් එකෙන් නැගලා ඉස්සර හෝල්ට් එකෙන් බැස්සත් 210යි. එහෙම නැතු සම්පූර්ණ බස් එක පටන් ගන්න තැන ඉඳලා බස් එක ඉවර වෙන තැනට ගියත් ඒත් 210යි. එතකොට ළමයින්ට 110යි, ඇඩල්ට්ස්ලට 210යි. ඊළඟට ඒකේ හැබැයි තව එක වාසියක් තමයි දැන් බස් දෙකකට මාරු වුණොත් එහෙම හිතන්නකෝ. දැන් අපි කොහරි බස් එකකින් නැගලා ඇවිල්ලා බැහැලා ඊට පස්සේ අනිත් බස් එකකට මාරු වුණොත් කියලා විනාඩි 90ක්ද මට මතක නැහැ කොහොම හරි විනාඩි 90ක් හරි විනාඩි 45ක් හරි මට හරියටම වෙලා මතක නැහැ. ඒ කාලය ඇතුළත ඊළඟ බස් එකකට මාරු වුණොත් එහෙම ආයෙ සල්ලි ගෙවන්න නැහැ. ඒ කියන්නේ ඔයාගේ ෆුල් ජර්නි එකටම යන්නේ 210යි. මේක කෑෂ් වලින් ගෙවනවා නම් බෑ. හැබැයි මේ කාඩ් එකක් තියෙනවා. දැන් මෙහි ඔය ට්‍රේන් කාඩ්ස් තියෙනවනේ, පිතාපා කියලා තියෙනවා, ඉකෝකා කියලා තියෙනවා, සුයිකා කියලා තියෙනවා. අන්න ඒ වගේ කාඩ් එකකින් ගෙවනවා නම් මේ හරිම ලේසි. මොකද එතකොට ඔයාට දෙසරයක් සල්ලි ඩෙඩක් දෙන්නේ නැහැ. මේ කාඩ් එකෙන් එකපාරම මේ යන්න පුළුවන්. ඉතින් මේ දැන් ඔය ඉකෝකා එක එහෙමනම් Apple මේ iPhone එකේ iWallet එකට දාගන්න පුළුවන්. හරිම ලේසි. ඉතින් ඕගොල්ලෝ ජපානයේට ඇවිල්ලා ඉන්න කෙනෙක් නම් මේ දාගන්න ලේසි වැඩි. මේ අපි ඇවිල්ලා ඉන්නේ ඕසකා. මෙන්න මේක තමයි සිටි සෙන්ටර් එක කියලා ගණන් මේ ගැනින්නේ උමේදා. සිටි සෙන්ටර් එක කියලා මේ හරියටම නිකන් මේ බැලෙන්නේ මෙන්න මේ මේ යොදෝබාෂි උමේදා කියන බිල්ඩින් එකයි ඕසකා ස්ටේෂන් එකයි. ඉංගේ තමයි සිටි සෙන්ටර් එක කියලා සාමාන්‍යයෙන් ඉතින් මේ හැමෝම කියන්නේ. මේ යොදෝබාෂි කියන එක ඇවිල්ලා ඉලෙක්ට්‍රොනික ස්ටෝර් එකක්. ඒකේ නැති මගුලක් නැහැ. ඉදිකට්ටේ ඉඳලා හැම මගුලම ඒක ඇතුලේ තියෙනවා. ඉතින් හරිම ලොකුයි මේක. ටෝකියෝ වල තියෙනවා මේ ලොකු මේක මේ යොදෝබාෂි කැමරා කියන එකේ. ඒක කැමරා කිව්වට ඒක මේ සම්පූර්ණ ෆුල් ඉලෙක්ට්‍රොනික බඩු තියෙන ස්ටෝර් එක. ඉලෙක්ට්‍රොනික කිව්වට හැම දෙයක්ම තියෙනවා. කැම්පින් බඩුද අරවද මේවද හැම දෙයක්ම මේකේ තියෙනවා. බයිසිකලේ ඉඳලා හැම දෙයක්ම තියෙනවා. ඒකට එහා පැත්තේ තමයි ඕසක ස්ටේෂන් එක තියෙන්නේ. මේ රස්නිකාලට මේ ෆුල් ෆේස් හෙල්මට් දාගෙන යන එක තමයි පුදුම වහක්. පුදුම්මු මන්නම් ආසම නැහැ ඒ වුණාට. මේ මෙහිදී සේෆ්ටි ගැන හිතනකොට කියන්න බෑනේ. ටැක්සි කාර් එක කරේ ඇවිල්ලා පොඩි තට්ටුවක් කර දැම්මොත් එහෙම මේ දැන් ලංකාවේ නම් ගොඩින් බේර ගන්න ඕනේ සම ගොඩාක් ඒවා. මේම් බෑනේ මං ගිහලා කොහෙරි වැදුනොත් එහෙම ඉවරයි. එවුන් කවුරු හරි ඇවිල්ලා මගේ ඇඟේ වැදුනොත් එහෙම ඒත් ඉවරයි. මොකද්ද මේ වෙලා තියෙන්නේ? මේ තියෙන්නේ ඕසක ස්ටේෂන් එක. අර ඈතින් පේනවනේ නිකන් අර මේ අමුතු වහලක් තියෙන්නේ. ඒ තියෙන්නේ ඕසක ස්ටේෂන් එක. මේ මොකද්ද මේ? ආ ලෙක්සස් එක. ඕසක ස්ටේෂන් එක. ඕසක ස්ටේෂන් එකේ තියෙන ඉඳලා තමයි ගොඩක් මේ ට්‍රේන් ලයින්ස් හරි මේ පටන් ගන්නෙ. මේ ඕසක ස්ටේෂන් එකේ ඉඳලා තමයි යන්නේ. මෙතන තමයි මේ බස් තියෙන්නේ. මේ තියෙන්නේ ඕසකා සිටි බස් ගොඩක් පටන් ගන්න ඉවර වෙන්නේ මෙතනින්. බස් ස්ටෑන්ඩ් එක. අපි කියන්නේ එහෙමනේ ලංකාවේ බස් ස්ටෑන්ඩ් එක. අර මං කලින් කිව්වනේ මේ අර එක එක ට්‍රේන් ලයින්ස් තියෙනවා කියලා ප්‍රයිවට්. ඒවට වෙනම බිල්ඩින් තියෙනවා. මේන් ස්ටේෂන් එකක් තියෙනවා. ඉතින් මේ තියෙන්නේ හන්සින් කියන ලයින් එක ගේ මේන් ස්ටේෂන් එක. මේ ඕසකවල මේන් ස්ටේෂන් එක තමයි මේ හන්සින් ලයින්. ඒගොල්ලන්ගේ ඩිපාර්ට්මන්ට් ස්ටෝර් එකක් තියෙනවා. උඩට උඩට බිල්ඩින් එක 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 ඒවා තියෙනවා. ඒ වගේම තමයි හංකියු කියලා එකක් තියෙනවා. එතකොට හංකියු එකෙත් තියෙනවා ඒ වගේම බිල්ඩින් එකක් උමේදවල තියෙනවා. මේ පිටිපස්සේ ඉඳලා මෙතන ඉඳලා පටන් ගන්න මේ මිදෝසුජි කියන පාර. දැන් මේක සිටි සෙන්ටර් එකේ ඉඳලා උමේදවල ඉඳලා පටන් අරගෙන පහළ නම්බ වෙනකම්, ඒ කියන්නේ ඩවුන් ටවුන් වෙනකම්ම යනවා. දැන් අපි යන්නේ ඒකේ. කලින් එකපාර මම මේකේ ගියා. මේ යන ගමන් යටින් දැම්මා. ඉතින් මොකද්ද කියලා විස්තරේ නම් කිව්වේ නැහැ. යටින් නිකන් දැම්මා. සෑහෙන්න ෆොරිනර්ස්ලා ඉන්නවා දැන්. මුල දැන් අවුරුදු 6කට 7කට 6කට 7කට වගේ කලින් මේ එච්චර ෆොරිනර්ස්ලා පේන්න හිටියේ නැහැ. කියන්නේ මේ රෙසිඩෙන්ට්ස්ලා ෆොරිනර්ස්ලා කිව්වට මේ ටූරිස්ට්ලා නෙමෙයි රෙසිඩෙන්ට්ස්ලා හිටියේ නැහැ එච්චර. එහෙම යනකොට එහෙම දකින්නත් එහෙම නැහැ. විශේෂයෙන් ඔය ඒෂියන් කන්ට්‍රීස් වලින් අර මේ සුදු කට්ටිය හිටියා. ඒ වුණාට දැන් අපි යනකොට දැන් අපේ වගේ ලංකාවේ වගේ මේ පාරේ එහෙම යද්දි මුණ ගැහෙන්නේ නැහැ. ඉතින් එහෙම
දැන් එහෙමනේ, දැන් සෑහෙන්න ඉන්නවා. දැන් යද්දි මුණ ගැහෙනවා. දැන් ට්‍රේන් එකට නැග්ගම 3-4 දෙනෙක් ඉන්නවා. හරිනම් ග්ලව්ස් එහෙම දාගෙන ඉන්න ඕනේ. ඉතින් මේ මම අද ග්ලව්ස් දෙක දැම්මනේ. ග්ලව්ස් දෙක දැම්මා දාඩි දා. අර වෙන්ටිලේෂන් තියෙන ග්ලව්ස් දෙකක් ගන්න ඕන. හොඳට මම වින්ටර් එකටත් දාන්න එකම ග්ලව්ස් දෙකනේ. නොවැම්බර් මාසෙට මේ පාරේ මේ මේ ගස් තින්නේ. මේ ගස් දෙපැත්තට මේ මේ දෙපැත්තේ ගස් වලට ලයිට්ස් දානවා. ඉලුමිනේෂන් කියලා කියනවා. හරිම ලස්සනයි. මේ ලයිට්ස් දාලා රෑට ගොඩ කටි යනවා. ඉතින් මේ පාරේ බලන්න එතකොට මගීලරි. මේ පාර දෙපැත්තේ තමයි ගොඩක් මේ බ්‍රෑන්ඩඩ්, ඒ කියන්නේ මේ ටිකක් මොනවද කියන්නේ ලොව සුපතල සන්නාම ටික තියෙන්නේ මෙන්න මේ පාර දෙපැත්තේ තමයි තියෙන්නේ. ලොකු ලොකු බ්‍රෑන්ඩඩ් වාහන. එතකොට මේ ඔය අනම් මනම් ඔය මොනවද තියෙන්නේ, අල්මානි, ගුචි, තව මොනවද කියන්නේ, වික්ටෝරියා සීක්‍රට්, අරවද මේවද, හැම එකේම මේ ස්ටෝස් තියෙන්නේ මෙන්න මේ පාර, මේ පාර දෙපැත්තේ තමයි වෙන වෙන රටවල. යුරෝපානේම ටිකක් එච්චරම දකින්න හම් වෙන්නේ නැහැ. පදින කට්ටියක් තියෙනවා. ඒ වුණාට ඉතින් පාරේ දැන් අතන තියෙන, අතන නම් තියෙන වොක්සවැගන් එකක් තියෙනවා. මෙතන ෆියට් එකක් තියෙනවා. ජපානේ ඉන්නවා දැන්, කියන්නේ මෝටර් බයික් පදින. මේ ලංකාවේ සෑහෙන කට්ටියක් ඉන්නවා දැන්. ඕසකවලත් තියෙනවා. මටත් එක දවසක් හම්බුණා මල්ලිගෙනේ. ඒ කියන්නේ සාමාන්‍ය බයික් නෙවෙයි දැන් මේක නම් RCCC බයික් කියන්නේ. මේ R1, එතකොට ඔය ලොකු ලොකු BMW අනම්මනම් බයික්, ඒ කියන්නේ 1000cc වලින් එහා බයික් පදින කට්ටිය සෑහෙන්න කොටසක් ඉන්නවා. ගිහදී හම්බුණා මට. මමත් පාර යනවා මේ තව මල්ලි කෙනෙක්, ලංකාවේ මල්ලි කෙනෙක්. එයාත් ආවා. එයා ඇවිල්ලා අපි දෙන්න කල ලයිට් එකේ එක ලේන් දෙකේ එක ළඟ නැවැත්තුවේ. ඊට පස්සේ ඉතින් මේ දෙන්නම හාෆ් ස්ලීව් මේ ෂර්ට්ස් අඳගෙන හිටියේ, මේ ටී-ෂර්ට්ස්. එතකොට මේ දැන් පේනවනේ ඉතින් අපේ දුඹුරු පාටයි නිකන් වෙන රටක කියලා දැක්කකම පේනවනේ. මේ තියෙනවා ෆෙරාරි එක, ෆෙරාරි. ඉතින් ටෙස්ලා. ඉතින් ඇවිල්ලා දැන් මිනිහන් නැවැත්තුවා අදුඹුරු පාටයි. මේ ඊට පස්සේ මිනිහත් වයිසර කිස්ව මාත් ඉස්සලා. ඊට පස්සේ මම ඇහුව ලංකාවේද කියලා. එන්න ලංකාවේ, ලංකාවේ මල්ලි කෙනෙක්, ස්ටුඩන්ට් කෙනෙක්. ඒ වුණාට මේ ලොකු බයික් එකක් පැද්දේ. මොකද්ද කියලා නම් මට මතක නැහැ. ස්ටුඩන් කියලා නෑ. ඉතින් මේ ඇවිල්ලා ඉතින් මේ බයික් අරගෙන ආසාවට ඉතින් එහෙම පදින කට්ටිය සෑහෙන්න ඉන්නවා. එක එක කට්ටියක ඉතින් සාපේක්ෂයි. මේ අද සමහරුන්ට අමාරුයි, සමහරු අමාරුයි කියලාම ඉන්නවා. කියන්නේ අමාරුයි අමාරුයි මට බෑ මුකුත් කරගන්න කියලා ඉන්නවා. සමහරු ඒකස්සේ මේ වැඩේ කරගන්නවා. රෑ එළි වෙනකන් හරි වැඩ කරලා ඉවරලා අමාරුයි තමයි ඉතින් හැමෝටම. එහෙම කරගන්න කට්ටිය ඉන්නවා. ඉතින් ගොඩක් වෙන්නේ ලංකාවේ ඉතින් ඇවිල්ලා කරලා දෙනකන් ඉන්නවා. ඉතින් අපි ලංකා විද්‍යාවට අම්මලා තාත්තලා අපිට තේකින් දැන් අතට හදලා දෙනවනේ. මේ මෙහි ආවට පස්සේ ඉතින් කරලා දෙනකන් ඉන්නවා. සෙම්පයි කෙනෙක්ගෙන් ජොබ් එකක් හොයාගන්න ඉන්නවා. ඊට පස්සේ මොකක් හරි කියන කාඩ් එකක් මොනා හරි ට්‍රේන් කාඩ් එක හදාගන්නත් ඒකටත් කාවරි හොයාගන්නකන් ඉන්නවා. ඉතින් සල්ලි පූජා කරනවා කට්ටියට. මේ ඉස්සරහින් තියෙන්නේ මේ නම්බා. නම්බා කියන්නේ මේ මේ ඒරියා එකට කියන්නේ සින්සයි බසි. සින්සයි බසි නම්බ කියන ඒරියා එක ප්‍රසිද්ධ. ඉතින් මේ ඩවුන් ටවුන් ක්ලබ්ස් තියෙනවා. හැපනිං ඒරියා එක තමයි මේක. ඉතින් ගොඩාක් මේ යූත් එක යම් කට්ටි ඔක්කොම මේ එන්නේ මේ පැත්තට තමයි. ක්ලබ්ස් වලට යන්න, රෙස්ටරන්ට්ස්ද අනම් මනම් හැම එකටම. මේකට පෝලිමේ ඉඳලා යන්න ඕනේ. අපේ අම්මා
ලුවිකට පෝලිමේඉදල් ගොඩක් මේ චයිනිස් කට්ටියෙන්නේ. චයිනිස් කට්ටිය ඇවිල්ලා මේ චීනේ මේ මොනාද බ්‍රෑන්ඩ් දෙවල්ලට ගාන ටැක්ස එක වැඩි. ඉතින් මේ කල්ලි මෙහේ ඇවිල්ලා මෙහ 10% ටැක්ස එක එවනට ටැක්ස එක රිටර්න් කරනවානේ මේ ෆොරින කෙනෙක්න. මේ මෙහේ ඇවිල්ලා එහෙම බඩු අරගෙන කට්ටිය තමයි කරන්නේ. මේ තියෙන කොරියන් එම්බසි මාර විදිහට චීන ඇවිල්ලා බඩු ගන්න. මේ තියෙන චින්සයි වාසි මෙතන ප්‍රසිද්ධයි. ඔගොල්ලෝ දැකලා ඇති මෙන්න මෙතන අර ඉන්නේ ග්ලිකෝමෑන්. අර කකුල උඩට තියාගෙන ඉන්නේ ග්ලිකෝමෑන් හරි ප්‍රසිද්ධයි. මේ ඉතින් හැපනින් ඒරියා එකක් තමයි. ගොඩක් ක්ලබ්ස් හරි මේ තියෙනවා. මේ අස්සට තමයි ඉතින් යන්න විදියක් නැහැ මට. මේ බයික් එකේ ඕසකවල ගොඩාක් මේ ප්‍රසිද්ධ තැන් ඔක්කොම තියෙන්නේ මේ හරිය තමයි. උමේදාවලත් මේ ක්ලබ්ස් නම් මනක් නැතුව නෙමෙයි. ඒ උමේදාවලත් තියෙනවා. ඒ උනට අර මොකද පිළිගැනීම තියෙන්නේ මේ සමස්තයක් වශයෙන් ඔක්කොම පිළිගන්නේ මෙහි තමයි. ඩවුන් ටවුන් තමයි ඕසකවල හැපනින් ඒරියා එක කියලා. ඉතින් මිනිස්සු ඉතින් අනේ වන්න ඉතින් ජපනිස් කට්ටිය උනත් ඉතින් දැන් අපේ ඔෆිස් වලත් ඉන්නවනේ ඔය ගෑනු කට්ටිය හැම ඉන්නවා. හම්බ කරනවා. කසාද බැඳලත් නැහැ මොකුත් නැහැ. හම්බ කරනවා. ඊට පස්සේ සැලුන් එකට යනවා. ඊට පස්සේ ආය මේ කොහෙර ඇවිදින්න යනවා එළියට. මේ ඊට පස්සේ එනවා ඉතින් වැඩට එනවා. සල්ලි හම්බ කරනවා. එළිය යනවා. කනව බොනවා. ඉතින් පර්ස්පෙක්ටිව්ස් වෙනස් නිතින් සමහරට ඒ මිනිසුන්ට ඒක මේ ලොකු සතුටක් ගෙන දෙන දෙයක් වෙන්න පුළුවන් නේ. අපිට හිතනට අපිනේ මේ ලංකාවේ අපිටනේ ෆැමිලි ලයිෆ් එක කියන එක ගොඩක් ඉම්පෝර්ටන්ට් වෙලා තියෙන එකනේ. අපි ඒ විදිහට අපි කල්චරල් කල්චර් එක ඇවිල්ලානේ තියෙන්නේ. ජපානේ ඉතින් දැන් ටික ටික ඉතින් අර පොඩ පොඩ ඉතින් ඒකෙන් වෙන්නේ ඉතින් මේ මිනිස්සු ප්‍රතිශතය අඩුයි කියන එක විතරයි. දැන් තරුණ මේ ඊට පස්සේ මේ ළමයි එහෙම නැහැ නේ ඉතින් උපත් අනුපාතය සෑහෙන අඩුයිනේ දැන්. ඒක ඉතින් මේ ඒකත් එක්ක හොඳයි මතක් වුණේ. ජපානේ දැන් කරන්න යනවා මොකද්ද මේ ඔටොනමස් පාරක්. ඒ කියන්නේ මේ පාරක් හදන්න යනවා ඕසක ඉඳලා ටෝකියෝ වෙනකන් ඔටොනමස් වෙහිකල් වලට. ඒ කියන්නේ රියදුරු රහිත මේ වාහන ඔක්කොම ඒ පාරේ යන්නෙන්න ලොජිස්ටික්ස් වලට. ඒ කියන්නේ ඔය ඩිලිවරීස් නම්මනම් ඒවට සෑහෙන ගාණක් ඉතුරු කරගන්නයි මේ ඔය ඉස්සරහට එන ඔය මිනිස්සු නැති වෙන එකට. එතකොට ජොබ්ස් එහෙම නැති වෙනවා. ජොබ්ස් කරන්න කට්ටියම නැති වෙනවනේ. ඒකට මොකද්ද පෙරසූදානමක් ඉදිරිය තමයි ඒගොල්ලෝ ඒක පටන් අරගන්නේ. ඉතින් ඉස්සරහට අපිට ඒකත් බලා ගන්න පුළුවන්. මේ පාරක් මේ පාරවල් එහෙම ඉතින් හදනකොට අවුරුදු 10කින් එනවා කියලා තමයි කියන්නේ. කියන අවුරුදු 10ක් වෙද්දි හදලා ඉවර කරනවා කියලා. ඉතින් එතකොට මේ ඔටෝ ඩිලිවරිස් එහෙම මේ ඕසක ඉදිරිය ටෝකියෝ වෙනකන් යයි. එතකොට සින්කන්සෙන් එකේ අලුත් එක මැග්ලෙව් ට්‍රේන් එකත් ඇවිල්ලා තියෙයි. මැග්ලෙව් ට්‍රේන් එක දැන් එනවනේ. ඒක මැග්ලෙව් ට්‍රේන් එකට එලා තිබුණේ. ඒක මේ එන්නේ එක එක පළාත් හරහානේ. කියන්නේ පැති හරහානේ එන්නේ. සිසුවකද කොහෙද මේ මේයර් ඒකට කැමති නැල්ලු. කැමති නැති වෙලා මිනිහා විතරයි කොහොම හරි අන්තිමට මේ ඉතුරුලා තිබුණේ. ඒකට අනුමතයක් දෙන්න නැතුව මොකක් හරි ඊට පස්සේ මිනිහා රිසයින් වෙනවා අතර මොකක් හරි නිවුස් එකක් තිබුණා ඊයේ පෙරේද. මේ නැත්තම් 2027 වෙද්දි ඒක පටන් ගන්න හිටියේ මැග්ලෙව් එක. අවුරුදු ගානක් දැන් ටෙස්ට් කළා දැන් තමයි පටන් ගන්න. මේ තියෙන්නේ මේ සින්සේ වසිසුජි ෂොපින් ස්ට්‍රීට් එක. ඒකට කියනවා ෂෝතෙන්ගායි කියලා. මේ ජපානේ සාමාන්‍යයෙන් ඉස්සර ඉඳලම එන එකක් තමයි මේ ෂොපින් ස්ට්‍රීට් කියන එක. ඉස්සර නම් ගොඩක් තිබුණේ මේ එතනම ජීවත් වෙන, ඒ කියන්නේ මේ ලෝකල් කඩනේ මේ ෂොපින් ස්ට්‍රීට් වල දින. දැන් මෙහෙනම් දැන් මේ සින්සේ වසිසුජි නම් ගොඩක් දැන් ඇත්තටම ජපනිස් කට්ටියට වඩා චයිනිස් කට්ටියගේ ෂොප්ස් තියෙනවා. ඉතින් ඔය බ්‍රෑන්ඩඩ් ඇඳුම් අනම්මනම් ඒවා ඔක්කොම තියෙන්නේ මේ ඔතන තමයි ඔය ෂොපින් ස්ට්‍රීට් එකේ. ඒ ෂොපින් ස්ට්‍රීට් එකේ එහා පැත්තේ ඉඳලා මෙහා පැත්තට ඇවිදගෙන ගියොත් ඉතින් මොන මොනවා හරි අරගෙන යන්න පුළුවන්. මේ ඉතින් මේ සිටි එක අනේ වන්ද මට නම් මේ
ජපානේ බලන්න දේවල්. ඒ කියන්නේ මේ සෑ මේ සිටි වල තියෙනවා මේ ටූරිස්ට් මේ ස්පොට්ස් අනම්මනම් තියෙනවා. ඒ වුණාට මෙහි බලන්න ඕනේ නේචර් එක. මාරම ලස්සනයි ජපානේ. ඒ වුණාට ලංකාවට වඩා සෑහෙන්න වෙනස්. ලංකාවේ වගේ විවිධත්වයක් නැහැ. එච්චර විවිධත්වයක් නැහැ. දැන් අපි කැලේකට ගියත් අපි එක එක මාදිලි ගස් එක එක විදිය මේ ජෛව විවිධත්වය අපි සෑහෙන්න වැඩිනේ. ජපානේ එහෙම නැහැ. ඒ වුණාට ලස්සනයි. දැන් මම බයික් එක ගන්න ප්‍රධාන හේතුවක් තමයි මේ මට ඇවිදින්න ආසයි. ඒ කියන්නේ මේ වගේ එක එක පැතිවලට යන්න ආසයි. ඉතින් මං එහෙම තනියෙන් යනවා සෑහෙන්න. මම තනියෙන් සෑහෙන්න ගිහිල්ලා තියෙනවා. ඉතින් එහෙම ගිහිල්ලා තමයි මට අර මං කලින් වීඩියෝ එකේ දාපු අර abandoned place එකක් හම්බුනේ. ගමක් හම්බුනේ තනිකරම අතහැරලා දාලා ගිහපු ගම හම්බුනේත් මේ එහෙම ගිහිපු වෙලාවක තමයි. ඉතින් ඒ ඇරෙන්න මේ එක එක පැතිවලට මම දැන් ගිහින් තියෙනවා. ඉතින් කලින් යන්නේ නැවනේ අතන වීඩියෝ කරලා එහෙම YouTube channel එකක් කරන්න අදහසක් තිබුණේ නැහනේ. ඒවා වීඩියෝ කරේ මුකුත් කරේ නැහැ. මේ ෆොටෝස් ගහගෙන ආව විතරයි. දැන් නම් ඉතින් යන තැන් වලට කැමරා අටවගෙන තමයි යන්නේ. ඒකට මාර මහන්සියක් දෙනවා. මේ හෙල්මට් එක දාගෙන ඉන්න එක තමයි ඔක්කොටම වඩා අමාරු. ඒ කියන්නේ මේ අර වින්ඩ්ස් ඔක්කොම වහගන්න බැ නැත්තම් මේ අර මේ වින් සවුන්ඩ් එක ඇහෙනවනේ. ඉතින් ලංකාවෙත් එහෙම නැත්තම් ජපානයේ කමන්නේ නැහැ. ඕගොල්ලෝ කවුරු හරි මෝටර් බ්ලොක් කරන කෙනෙක් ඉන්නවා නම් ඕගොල්ලෝ මේ මොකද්ද ඒකට අරගෙන තියෙන විසඳුම කියලා මටත් කියන්න. ඒ කියන්නේ මොන විදියටද මේ ඕගොල්ලෝ මයික් එක සෙට් කරගෙන ඉන්නේ කියලා. මා DJI action camera එකක් තියෙන්නේ. ඒ කැමර එකට මේ ලැබ් මයික් එකක් ගහලා තියෙන්නේ. ඒ වුණාට හරිම අමාරු දාඩි දානකට ඉන්න බෑ. ඉතින් මං කීකේ හිටියේ අර මෙහෙ ඉතින් ලස්සන තැන් බලන්න යන්න නම් ඉතින් එහෙම යන්න ඕන. ඉතින් සමහරවිට කියන්න පුළුවන් ට්‍රේන් වල යන්න පුළුවන් නේ කියලා. මේ ඔව් ට්‍රේන් වල යන්නත් පුළුවන්. ඒ වුණාට ට්‍රේන් වල ගිහිල්ලා ඉවරලා ස්ටේෂන් එකේ ඉඳලා අපි ආය යන්න බෑ. පයින් යන්න ඕනේ. එහෙම නැත්නම් ටැක්සියක් අරන් යන්න ඕනේ. බයික් එක යනකොට ඕන අහුමුල්ලක රින් ගන්නත් පුළුවන්. අනිත් එක දකුණ දකුණ තැන නවත්තන්න පුළුවන්. දැන් මම යනකොට සෑහෙන්න මට ඔය එක එක පැති හම් වෙන්නේ මේ යන ගමන් පාර දෙකලා තමයි යන්නේ. යන ගමන් සමහරලාවට මේ කවුරු හරි එහෙම දැකලා කතා කරාට පස්සේ මේ තැන් හොයා ගන්නවා. එහෙම තමයි. මෙහි අනිත් එක ජපානේ මේ ගොඩක් මේ මෝටර් බයික්ස් පදින්නේ ලෙෂර් එකට. හොබි එකට ඒගොල්ලන්ගේ මේ ඒකට තමයි පදින්නේ. සෑහෙන්න ගෑනු කට්ටියත් පදිනවා. ගෑල්නවා සෑහෙන්න බයික් පදිනවා. ඒ කියන්නේ නිකන් මේ ස්කූටිය නම්ම නම් විතරක් නෙමෙයි ස්කූටර්ස් නෙමෙයි ලොකු බයික්ස් පදිනවා. හයබුසා එහෙම පදින කට්ටියත් ඉන්නවා. ඉතින් මේ හරි එක ලෙෂර් එකට පදින්නේ. ඒක මේ ඉතින් ඒගොල්ලෝ දුර ගමන් යනවා. දැන් මෙහි රයිඩින් කල්චර් එකයි රයිඩින් එතික්ස් එහෙම නම් මාර කියලා වැඩන්නේ. දැන් මම වුණත් සෑහෙන්න මේ ওই දුරපැති වල හරි මේ යනකොට ඕනම කෙනෙක් අපි මේ දුරපැති වල එහෙම යනකොට දැන් ඔය සිටි එකෙන් එළිය යනකොට බයිකර්ස්ලා හම්බෙද්දී ඒගොල්ලොන්ගේ හෑන්ඩ් ගෙස්චර්ස් තියෙනවා. එ මොන හරි අවුලක් තියෙනවා නම් නවත්තලා කියන තියෙන කිමි කියනවා. ඉතින් ඒ වගේම තමයි මේ ඉන්න හිටින්න දැන් ඒ කියන්නේ ඔය මේ නවතින්න එහෙම බයිකර්ස්ලාට වෙනම හදලා දෙනවා. මේ සාමාන්‍යයෙන් පොඩි පොඩි කොටේජ් වගේ හදලා ඒ වගේ එළියේ බයික් එක නවත්තන්නත් පුළුවන්. ඒ කියන්නේ බයික් එක හොදගන්න ඒ ඔක්කොම ෆැසිලිටීස් එක තියෙනවා. ඉතින් මම කලින් ඒ වගේ තැනකට ගියා මේ කලින් යනකොට. ඒතකොට මට YouTube channel එක තිබුණ නැහැ. ඉතින් ඒක නිසා ඒක රෙකෝඩ් කරලා මුකුත් කරේ නැහැ. මං ආයේ මේ සැරේ සමර එකට එහෙම යන්න අදහසක් තියෙනවා. මම එහෙම ගියාම ඒතකොට වීඩියෝ කරලා දාන්න. ඉතින් ඒ වගේ පැතිවල යනකොට මාර නිදහසක් තින්නේ. ඒ කියන්නේ මේ අපි වැඩ කරලා හම්බ කරලා මේම හරි නිකන් යනකොට මේ ඒක ඇඟට මාරදී සනීපයි. මගේ බයික් එකේ බයික් වල මේ ස්ටන්ට් කරනවද අනම්මනම් ඒවට වඩා මට තියෙන්නේ මේ බයික් එක පැදගෙන යන්න තමයි මම ආස. බයික් එක පැදගෙන මේ නිකන් නිදහසේ ගිහිල්ලා ඉන්න තමයි මට උමනාව තියෙන්නේ. ඉතින් මට ආසයි මේ ක්ලාසික් මේ රෙට්‍රෝ ටයිප් එකේ බයික් එකක් ගන්නත්. එම අයිඩියා එකකුත් තියෙනවා. බලමු. මේ සම්පූර්ණ මේ වයිබ් එක දැන් මේ ඕගලන්ට පේන මේ සිටි වයිබ් එක. ඉතින් බලන තැන අපාර්ට්මන්ට්ස් බිල්ඩ් හයි රයිස් මේ බිල්ඩින්ග්ස් අනම්මනම් ඒවනේ ඔය තියෙන්නේ. හැමතැනම බලන තැන වාහනයි රෙස්ටොරන්ට් කනබුන තැන් ඕවනේ තියෙන්නේ. මේ වයිබ් එක සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. කිලෝමීටර් 25ක් විතර ටවුන් එකේ සෙන්ටර් එකේ ඉඳලා කිලෝමීටර් 25 විතර එළිය පැනපු ගමන් සම්පූර්ණ වයිබ් එකම වෙනස් වෙනවා. ඉතින් මම ඔය අර කලින් වීඩියෝ එකේ දාපු මේ abandoned ගම තියෙන්නේ
ඒකටත් මහා දුරක් ගියේ නැහැ. එච්චරම මේ දුරක් ගිහපු තැනක් නෙවෙයි. උනාට බලන්න ඒකේ වයිබ් එක වෙනස් වෙච්ච හැටි එකපාරම. මම පුළුවන් වුණත් වීඩියෝ එකක් දාන්නම් ඒ ගැන කතා කරන්න. මම පෙන්වන්නම් මේ එක ටනල් එකක් තියෙනේ. ටනල් එක ඕසක ඉඳලා තියෙන්නේ. ඒ ටනල් එක පැනපු ගමන් සම්පූර්ණයෙන්ම වයිබ් එක වෙනස්. සම්පූර්ණයෙන්ම වෙනස්. මේ එතනදී මේ සම්පූර්ණයෙන්ම වෙනස්. ඒ පැතිවල ඉන්න මේ කියන්නේ වැඩ කරන කට්ටියත් ඔක්කොම වයසක කට්ටිය ඉන්නේ. දැන් ඔය මෝල් වල හැරීම පාට් ටයිම් කරන කට්ටිය ඔක්කොම වයසක කට්ටිය ඉන්නේ. මේ ඉතින් මේ පැතිවල නම් ඔන්න පාට් ටයිම් හැරීම ඔක්කොම තියෙනවා. වැඩේ තියෙන්නේ ඉතින් මේ ඉස්කෝල තියෙන්නේ මේ ටවුන් එකේනේ. ඉතින් කොහෙද එළියට යන්නේ? දැන් අපි මේ පාර ඇවිල්ලා මේකට කියන්නේ මේ වයි මේ පාර ඇවිල්ලා මේ සකයි සුජි මේ ලයින් මේ පාර මේ පාර මේක ඇවිල්ලා අර මිදෝ සුජි පාර දෙන්නේ ඒකට පැරලල් තමයි මේ පාර යන්නේ. ඉතින් මිදෝ සුජියක අපි ගියේ එහා පැත්තෙන්. දැන් මෙතනින් අපි දාලා ගියත් එහා පැත්තට මිදෝ සුජියකට තමයි වැටෙන්නේ. ඒ මිදු සුජියක මෙහා පැත්තෙන් තමයි මේ පාර ගෙලින්ම ආය උඩ පැත්තට යන්නේ. ඉතින් මේ පාරවල් දෙක මැද්දේ තමයි අර ඔක්කොම තියෙන්නේ මේ මේන් දේවල්. ඔය සින්සයිවර්සි එතකොට නම්බවල හැපනිං ඒරියා ඔක්කොම තියෙන්නේ මේ පාරවල් දෙක මැද්දෙන් තමයි තියෙන්නේ. අර පැත්තෙන් පටන් අරගෙන ඔය ඇතුළ ඇතුළ ඇවිදලා මේ පැත්තට ආවත් ඒ මේ පැත්තෙන් යන්නත් පුළුවන්. ඉතින් මේ පාර කෙලින්ම කනෙක්ට් වෙන්න ගිහිල්ලා අර අපි පටන් ගත්ත දෙනට අංගෝ අපි අද මෙතනින් ඉවර කරමු කියලා. එතෙන්ට කියන්නේ තෙන්ජින් බසි සුජි රොකු චෝමි කියලා. ඉතින් අපි එතනින් තමයි අද ඉවර කරන්න යන්නේ. මං ඉන්නේ තේ පැත්තට එන්න. කියන්නේ මගේ ගෙදර තියෙන තේ පැත්තට එන්න. ඉතින් එතකොට මේ ඒ පැත්තට යන්න නිසා තමයි ඒ පැත්තෙන් ගිහලා නතර කරන්නේ. ඉලෙක්ට්‍රික් බයික්. දැන් අලුතෙන් එක එක නීති ඇවිල්ලා තියෙන්නේ. දැන් මේ පොලිසියෙන් එහෙමත් සැහැන්න සමහර තැන් වල බලාගෙන ඉන්නවා. අර මොනවද ඒකට කියන්නේ මේ ස්කූටර්ස් තියෙන අර මේ පොඩි ෆ්ලැට් බෝඩ් එකේ තියෙන ස්කූටර්ස් තියෙන්නේ අලුත් ක්‍රවුන් ස්පෝර්ට්ස් එක. මේ ඒ ස්කූටර්ස් වල යන කට්ටිය මේ පෙඩෙස්ට්‍රියන්ස්ලට තියෙන රූල්ස් ඔබේ කරන්නේත් නැහැලු. පාරේ තියෙන මේ කියන පාරේ යනකොට තියෙන රූල්ස් ඔබේ කරන්නේත් නැහැලු. මේ තියෙන්නේ ක්‍රවුන් එක. ක්‍රවුන් එකේ ස්පෝර්ට්ස් එක මේක. මේ ඒ රූල්ස් ඔබේ කරන්නේ නැල්ලු. ඒ කියන්නේ දැන් මේන් රෝඩ් එකේ ගිහිල්ලා ඉවරලා මේ සීප්‍රා ක්‍රොසින් එක යනවා. ඉතින් එහෙම මේ වෙන නිසා දැන් ටෝකියෝ වල එහෙමනම් මේ රූල්ස් පොඩ තද කරලා තියෙනවා. ඒ කියන්නේ හැමදේම හැමතරම් බලනවා. ඕසක වලත් මේ දැන් බලන්න පටන් අරගෙන තියෙනවා. අනිත් එක මේ මොනවාද බයිසිකල් පදිනකොට හෙල්මට් එක දාගෙන යන එක. හෙල්මට් එක අනිවාර්ය කරගෙන මැන්ඩටරි කරානේ. ඒකින්ද මේ ඉස්සලන පොඩි වෝනින් එකක් දෙන්නේ. ඒ වුණාට මේ හෙල්මට් එකක් තියෙනවා නම් ඕගොල්ලෝ දාගෙන යන්න. මේ තියෙන්නේ තර වගේම අර මම කලින් කිව්වා වගේ රේල්වේ වෙනම ලයින් එකක් ඇවිල්ලා අන්තිම ස්ටේෂන් එක මේ හැර තියෙන්නේ කේහාන්. ඒක නම මෙතන ඒගොල්ලන්ගේ ලොකු මෝල් එකක් තියෙනවා. ඒ හැම ට්‍රේන් ලයින් එකකටම ඒගොල්ලන්ගේ වෙන වෙනම ලොකු මෝල්ස් අනම්මනම් වෙනම සුපර් මාකට් චේන්ස් තියෙනවා. එක එක ඒගොල්ලන් එක එක බිස්නස් තියෙනවා. ඇත්තටම මේ රේල්වේ කම්පැනිස් කොට ඒගොල්ලෝ වෙනම මෙහි ලොකු එන්ටිටීස් ඉතින් වෙනම ලොකු කම්පැනිස් හන්ක්‍යූ හන්ෂින් ලොකු කම්පැනිස් ඒගොල්ලන්ගේ දැන් වෙන වෙන සිටිස් වල ඒගොල්ලන් වෙන වෙනම ඒවත් තියෙනවා. ප්‍රයිවටයිස් කරපු තියෙන ඉතින් ප්‍රයිවට් කම්පැනිස් නේද? ඒ වුණාට ඉතින් ඒවා මේ රන් කරන්න ඉතින් මිනිසුන් කමියුට් කරන්න නේ. කියන්නේ මේ කමියුටින් වලනේ පබ්ලික් ට්‍රාන්ස්පෝර්ටේෂන් සිස්ටම් එකට එකතු වෙච්ච දෙයක් නේ. ඉතින් කොහොම වෙනවද කියලා ඉතින් සිස්ටමයිස් වෙච්ච ඒවා තමයි.
මේ තමයි ඉතින් ඕසක මේ තියෙන්නේ ඕසක ඕසක බලන බලන තැන බිල්ඩින් ටික තමයි තියෙන්නේ ටෝකියෝ මීටත් වඩා වැඩි මෙහි තව ටිකක් හොඳයි ඒ කියන්නේ මේ ටෝකියෝ වලට වඩා ඉතරම බිසි නෑ ඒ වුණාට ඔය ඉතින් ඔහොම තමයි මෙන්න මෙතන පාක් එකෙත් සෑහෙන්න කට්ටිය ඉන්නවා රෝස බලන්න කියලා මේ දවස්වල රෝස පිපෙනවා ඉතින් පාක් වල රෝස මේ දාලා තියෙන පාක් වල මේ කට්ටිය එනවා බලන්න. හරි ලස්සනයි. පාක් වල ඉතින් මල් ඔවලා එක එකව කරලා තියෙනවා ඉතින්. කොහොම ජීවිතද මොන ජීවිතද මේවා අප්පා. මෙන්න මේවා මං අර කිව්වේ ස්කූටර්ස් කියලා මේ පොඩි ඒවා අර චාර්ජ් කරලා තියෙන ඉලෙක්ට්‍රික් ඒවා. ඒ වගේ දැන් පුදුම වදයක් තියෙනවා. ආයෙත් මේ ටූරිස්ට් ලගේ අපි ඔෆිස් එකේ ඉන්නවා ටිකක් මේ දුරේ ඉඳලා එන එක්කෙනෙක්. ඒ කියන්නේ මේ නරා කියලා දෙන පැත්ත නරා වල ඉඳලා එන එක්කෙනෙක්. මෑන්ට එපා වෙලා මිනිහා කිව්වා දැන් මේ කමියුට් ටයිම් එක තියෙනවනේ සාමාන්‍යයෙන් උදේ කමියුට් ටයිම් එක. කමියුට් ටයිම් එක කියලා කියන්නේ මේ දැන් උදේට එනකොට ට්‍රේන්ස් වල කොහොමත් මෙහි මාර්ස් එනගනේ උදේ පාන්දරට. උදේට වැඩර්ලෑන වෙලාවට මේ ඔගොල්ලෝ වීඩියෝස් එහෙම දැකලා ඇති මිනිසුන් ඇතුළට පුෂ් කරලා එහෙම දානවා සාමාන්‍යයෙන් ටෝකියෝ වල එහෙම නා. මෙහෙත් ඒ වගේ ඉතින් ඔය රැපිඩ් ලිමිටඩ් කියලා දිනේ ඒ වගේ සෙනග ඉතින් දැන් වෙලා තියෙන්නේ දැන් ටූරිස්ට්ලා වැඩි නිසා දැන් ටූරිස්ට්ලට දැන් කොහරි ඔය ටූරිස්ට් ස්පොට්ස් වලට යනකොට පෝලිමේ ඉන්න වෙනවා ඒ පෝලිමේ ඉන්න වෙන නිසා මේ පොඩි ළමයා යන්නේ අත උඩට දාගෙන යන්නේ මේ ඉස්කෝලේදී උගන්වන්නේ අපි පුතත් කරනවා ඒක මේ දැන් අර මොකක්ද ඒකට කියන්නේ මේ ටූරිස්ට්ලා වැඩි නිසා මේ දැන් ඔය පෝලිම් වල ඉන්න නිසා ඒගොල්ලෝ මොකද කරන්නේ දැන් කලින්ට වඩා උදේන් යනවා ඒ කියන්නේ ටිකට්ස් ගන්න පෝලිමේ ඉන්න නැති වෙන්න ඉතින් ඒක නිසා මේ කමියුට් දැන් වෙනද සාමාන්‍යයෙන් 9 10 11 ට්‍රේන්ස් වල නැගලා යන කට්ටිය උදේ පාන්දරම දැන් යන්න පටන් අරගෙන ඒක නිසා වෙලා තියෙන්නේ මොකද්ද මේ දැන් කමියුට් ටයිම් එකට සාමාන්‍ය කමියුට් කියන්නේ උදේ මේ ඔෆිස් ටයිම් එකට ට්‍රේන් වල යන කට්ටියට දැන් සෙනග වෙඩි මේ සුද්දෝ ඉතින් යනකොට මේ සාමාන්‍ය ලොකු බැගේජ් අරගෙන එහෙමනේ යන්නේ ඉතින් දැන් මේ ජපන් කට්ටියට ඒක හෙන අන්කම්ෆර්ටබල් කියලා කිව්වා මේ දැන් කියෝතෝ හැම මේ සමහර පැතිවලට ෆොරිනර්ස්ලා යන එකත් නතර කරලානේ තියෙන්නේ ඒ කියන්නේ මේ එන්න එපා කියලා දැන් බෑන් කරලා තියෙන දැන් කියෝතෝ වල නම් පාරක් පාරවල යන්න තමයි බිස්නස් හොඳයි ඉතින් ඔය රෙස්ටුරන්ට්ස් වලට හරියට මේට සල්ලි එනවා ඒ වුණාට ඉතින් ඒකේ මනිත් පැත්ත තමයි වෙලා තියෙන්නේ යෙන්න කඩු වෙලා නැතින ඩොලර් එකට සාපේක්ෂව දැන් 160ට ගිහින් තියෙන්නේ ඒක නිසා මේ ටූරිස්ට්ලා එන කට්ටියට මේ වියදම් කරන්න තියෙන මුදල් ප්‍රමාණය අඩුයි ඉස්සර තරම් වියදම් කරන්න ඕනේ බලන්න අත දිගහැරලා වියදම් කරලා කාලා බීලා ෆන් එකේ යන්න පුළුවන් මං ජපානේ දෙවෙනියට ගත්තේ මෙන්න මේ වාහනේ BMW එකක් තිබුණා ඒක විකා ඒක පදින්න ගියොත් එහෙම තෙල් බවුසර් එකක් ගැට ගහගෙන ඉන්න වෙනවා ඒක දුන්නා ඒක දීලා ඊට පස්සේ ගත්තේ මෙන්න මේක ඔය මේ වොක්සි කියන එක Toyota වොක් මේ වොක්සි එක වොක්සි එකේ තියෙනවා කිරමිකි කියලා එඩිෂන් එකක් තියෙනවා ඒ කිරමිකි එඩිෂන් එක තමයි ගත්තේ සීට්ස් 7 ඔක්කොම ඔප්ෂන් එක තියෙන එක ඒකත් දුන්නා ඒක දීලා තමයි අර හොන්ඩා වෙසෙල් එක ගත්තේ ඒකත් දුන්නා හොන්ඩා වෙසෙල් එකත් දැන් විකුණලා තියෙන්නේ අනිත් වාහනේ පස්සේගෙන පස්සේ කියන්නේ මම අර සින්සයි වසී හරියින් එද්දි කිව්වනේ මේ අර ෂෝතෙන් ගායි තිනවා කියලා shopping streets මේ අපි දැන් ඉන්නේ මේ තෙන්ජින් බසිසුජි මේ ඔගිමචි කියන පැත්තේ ඉන්නේ මෙහෙ තියෙනවා මේ තෙන්ජින් බසිසුජි රොකුචෝමේ කියලා කියන්නේ එතනින් පටන් ගන්නවා ජපානේ දිගම ෂෝතෙන්ගායක තියෙන්නේ මේ හරියේ
කිලෝමීටර් මට මතක නෑ හරියටම කීයද කියලා. 4ක්ද 2හමාරද 4ක්ද මන් දන්නේ. මම බලලා කියන්න. ඒක තියෙන්නේ මෙන්න මේ හැරි. දැන් ඕගොල්ලෝ වෙනදි මේ ස්ට්‍රීට් එක දිගට ඉස්සරහටම යනවනේ. ඒ එහා පැත්තේ කොනේ ඉඳලා පටන් අරගෙන දිගටම පල්ලේ යන මේ පාරය අර අපි ආවේ ඒකේ මේ ඒ පාර දැන් අපි කෙලීමනේ මේ පාර දිගේ ආවේ. ඒ පාරේ කොනකට යනකම් යනවා. කිලෝමීටර් 4හමාරක් 4ක් විතරදී මම හිතන්නේ. දිගම ෂොපින් ස්ට්‍රීට් එක. ඒක නම් මේ අර සින්සයිබසීගේ වගේ ලොකු ලොකු බ්‍රෑන්ඩඩ් අනම්මනම් දේවල් නැහැ. මේ සාමාන්‍ය ලෝකල් ෂොප්ස් තමයි තියෙන්නේ. දැන් නම් ගොඩක් තියෙන්නේ මේ කෑම කඩා නම්මනම් තියෙන්නේ. මේ තියෙන්නේ තෙන්ජිම්බස සුජි රොකුචෝමි. මෙතෙන්ට කියන්නේ තෙන්ජිම්බස සුජි රොකුචෝමි කියලා. මේ තියෙන්නේ ක්‍රවුන් එකේ කලින් පරණ එක. පරණ එක කියන්නේ මේ මම අර පෙන්නේ ස්පෝර්ට්ස් එඩිෂන් එක. ඊට කලින් ආපු වර්ෂන් එක තමයි මේ. මේකත් බලබල හිටියා. මේකේ තියෙන්නේ මේකේ මේ පිටිපස්ස තියෙන්නේ මේ සම්පූර්ණ උඩට මැරෙන දොරක් නෙවෙයි තියෙන්නේ. සාමාන්‍ය කාර් එකක ඩිකේ මේ මේ දොර වගේ තමයි මේකේ ඕපන් වෙන්නේ. එතකොට අර නිකන් පොඩි පහත SUV එකක් වුණාට පිටිපස්ස එච්චර ලොකු මේ ලගේජ් ස්පේස් එකක් නැහැ. ලගේජ් ස්පේස් එක තිබුණත් ඒ කියන්නේ මේ ඇතුළට ඩෙප්ත් එක තිබුණට මේ ලොකු බඩුවක් ඉතින් උඩින් දාන්න බෑ. ලොකු මොන හරි දෙයක්. මොකද මේ දොර පොඩිනේ. මේ හැරි තමයි මම ඉස්සෙල්ලාම ජපානයට ඇවිල්ලා ජොබ් එක කරලා ඊට පස්සේ මේ ඒ ජොබ් එකෙන් අයින් වුණානේ. අයින් වුණාට පස්සේ ඊළඟට ඊළඟ ජොබ් එකට ගියාට පස්සේ නතර වෙලා හිටියේ මේ හැරි. මෙන්න මෙතනින් ඇතුළට යන්න. මෙතනින් අස්සට හැමදාම උදේට වැඩහැරලා යන ගමන් නයිට් ෂිෆ්ට් එකක් කරා ඒ දවස්වල. ඉතින් වැඩහැරලා යන ගමන් මෙතනින් කාලා මේ තමයි ගෙදර. හරි මේ ඇවිල්ලා තියෙන්නේ අර අපි පටන් ගත්ත තැනට. අපි වීඩියෝ එක පටන් ගත්තේ මෙතනින් තමයි පටන් ගත්තේ. මෙතනින් අපි දකුණු පැත්තට හැර අර පැත්තේ ඉඳලා දකුණු පැත්තට හැරලා තමයි ගියේ. ඕම ගිහිල්ලා යොදගාව ක්‍රොස් කරලා සින්නෝසකවලට ගිහිල්ලා සින්නෝසක වටේ රවුමක් ගහලා ඊට පස්සේ ආය උමේදවලට ඇවිල්ලා උමේදවලින් පහළ නම්බ පැත්තට ගිහිල්ලා ආය උඩට ඇවිල්ලා තමයි ඔතනින් ඉවර කරේ. එහෙනම් ඉතින් අද වීඩියෝ එකෙන් ඕගොල්ලන්ට ඕසක බලන්න පුළුවන් වෙන්නේ නැති කියලා හිතනවා. බයික් එකේ යනකොට ටිකක් අමාරුයි. මේ හෙල්ලෙනවා මේ ස්ටැබිලයිස් කරගන්න අමාරුයි. මේ ඉතින් ඒක නිසා වීඩියෝ එක කොච්චර ක්වලිටි තියෙනවද කියලා නම් මම ඇත්තටම දන්නේ නැහැ. ඒක එඩිට් කරනලාට තමයි බලන්න වෙන්නේ. මේ ඉතින් ඕගොල්ලන්ටත් මේ අනිත් එක සවුන්ඩ් එක මම අද තමයි මේ වගේ මේ දිගටම යන ගමන් කතා කර කර ගියේ. ඉතින් සවුන්ඩ් එක මොන වගේද කියලා මේ දන්නේ නැහැ. කලින් නම් කරේ මේ වොයිස් ඕවර් තමයි කරේ. රෙකෝඩ් කරලා ඊට පස්සේ වෙනම රෙකෝඩ් කරලා ලැප් මයික් එක වෙනම රෙකෝඩ් කරලා ඊට පස්සේ ඒක අහලා ඊට පස්සේ ඒක ආය මේ ගෙදර දින මයික් එකෙන් මේ රෙකෝඩ් කරා. එහෙම තමයි කලින් කරේ. අද තමයි මේ කෙලිම කැමරකට කනෙක් කරගෙන ආවේ. ඉතින් මේ මොකද වැඩ දෙකක් කරන්න වෙන නිසා. ඉතින් ඕගොල්ලෝ බලලා කියන්න ඕගොල්ලන්ගෙත් මොනවා මොනවාරි ටිප්ස් තියෙනවා නම් මොටෝ බ්ලොග්ස් කරනකොට මොන වගේද කරන්න ඕනේ කියලා කමෙන්ට් එකක් දාන්න.